අයිබෝන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග අපි අද පාර්ලිමේන්තුව රැස්වෙන බව දැනටමත් දන්නවා අග්‍රාමාත්‍ය දුරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දියුරුන් දුන්නා පහුගිය බ්‍රහස්පතින්දා ඔහුට පාර්ලිමේන්තුවේ බලය පෙන්වන්නට පුළුවන්ද ඔහුගේ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙනවද නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමත් එක්කම අද පාර්ලිමේන්තුව කටයුතු පටන් ගන්නවා අනිත් අතට බලනකොට මේ වසර සඳහා දැනට ක්‍රියාත්මක වෙන අයවැය 2022 වසර සඳහා වෙනස් කරලා අලුත් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතව තියෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා. දැනට පවතින අයවැය ඔහු හැඳින්වුවේ සංවර්ධන අයවැයක් කියලා. මේක වෙනස් කරලා සහන අයවැයක් ගෙන එන්නට අවශ්‍ය බව වික්‍රමසිංහ මහත්මයා ඊයේ ජාති අමාත්‍යමින් කළ ප්‍රකාශයේදී සඳහන් කළා. ඉස්සරහ මාස කීපය ඔබට මට ජීවිතේ ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදය වෙන්නට පුළුවන් බවත් රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනටම ප්‍රකාශපත් කළා තියෙනවා. මේ නිසා අපි මේ අලුතෙන් මතුවෙලා තියෙන තත්ත්වය රනිල් වික්‍රමසිංහ රජයේ ඉදිරිය සහ මේ රජයේ ආකෘතිය තේරුම් ගන්නට උවමනයි. ඒ සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපේ ජනමාධ්‍ය අධ්‍යන අංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය ටියුඩ වීරසිංහ මහත්මයාට. සුබදැසනක් ආචාර්ය වීරසිංහ. සුබදැසනක් අසෝක. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ආණ්ඩුව අපිට වෙනදා තිබිච්ච දැකලා පුරුදු ආණ්ඩුවේ ආකෘතිය නෙමෙයි. මේක අලුත්ම ආකෘතියක්. ඇත්තටම බැලුවොත් රනිල් වික්‍රමසිංහ මහත්තර පාර්ලිමේන්තුවේ තියෙන එක ආසනයක් විතරයි. මේ ආකෘතිය ආචාර්ය වීරසිංහ අපි කොහොමද දේශපාලනිකව තේරුම් ගන්නේ? ඔව් ඇත්තටම අසෝක ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඔබේ පූර්විකාවේදී ඔබ ඉදිරිපත් කළා වගේ ඒ වගේම අගමැතිතුමාගේ ඊයේ මං හිතන්නේ ජාතිය අමතා කළ කතාවේදීත් සඳහන් කළා අපිට ඉදිරියේදී ගත කරන්න තියෙන ඉතාමත්ම දුෂ්කර කාල පරිච්ඡේදයක් කියන එක. මොකද ඒක මං හිතන්නේ එකක් අපි තේරුම් ගන්න ඕනේ අපිට විතරක් නෙමෙයි මේ වෙනකොට ලෝකේ බොහෝ රාජ්‍යන්වලට එහෙම නැත්නම් බොහෝ ආණ්ඩුවලට අද අත්වෙලා තියෙන පොදු තත්ත්වයක් තමයි විශේෂයෙන්ම යුරෝපය ගත්තත් ඇමරිකා එක්සත් ජනපදය ගත්තත් අනිත් රටවල් ගත්තත් ඉතාමත්ම දුෂ්කර තත්ත්වයක් උදා වෙලා තියෙනවා තමන්ගේ රාජ්‍ය තමන්ගේ ප්‍රජාව තමන්ගේ සමාජය පවත්වාගෙන යන. ඒ කියන්නේ ඒවැය තියෙන ආණ්ඩුව ආණ්ඩු ක්‍රියාත්මක කරන්න ඉතාමත්ම දුෂ්කර තත්ත්වයක තියෙනවා. මොකද වේගෙන් අපි මේ ඉන්න මොහොත එහෙම නැත්නම් මේ ඉන්න කාලය බොහෝ විට පොදුවේ අද හඳුන්වනවා මනුස්ස වර්ගය මේ ගත කරන්නේ තමන්ගේ සමාජ පරිණාමයේ එහෙම නැත්නම් රාජ්‍ය පරිණාමයේ එහෙම නැත්නම් නූතන පාර්ලිමේන්තුව ආදී එහෙම නැත්නම් නූතන රාජ්‍යයේ පරිණාමයේ සංක්‍රාන්තික අවධියක් කියන එක බොහෝ විට වැදගත්. සංක්‍රාන්තික අවධිය. ඒ කියන්නේ සංක්‍රාන්තික කියන්නේ එකතැනක ස්ථිරව අපිට ඉන්න බෑ. තවම මොකද පරණ සැකසෙච්ච ආකෘතියක් තිබුණා. ඒ කියන්නේ පසුගිය සියවසේ මැද භාගයේ ඉඳන් විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ සකස් වෙච්ච ලෝක දේශපාලන ආකෘතියක් තිබුණා ආසන්න වශයෙන්. ඒ වගේම ඊට අදාළ වෙන ආර්ථික සැකැස්මක් සකස් වෙලා තිබුණා. ඒ වගේම ඒ ආර්ථික සැකැස්ම තුළ ක්‍රියාත්මක වුණා ඉතාම වැදගත් මුල්‍ය හා තාක්ෂණික ව්‍යූහයන් ඉතාමත්ම ඒකට ගැළපෙන ආකාරයට දැන් ඒව අර්බුදයට ගිහිලා තියෙන්නේ. ඒව අර්බුදයට ගිහිල්ලා ගෝලීය වශයෙන්ුත් සහ ජාතික වශයෙන් අර්බුදයට ගිහිල්ලා. ඒ නිසා අර අපි සාම්ප්‍රදායික අර්ථයෙන් ආණ්ඩු පවත්වාගෙන අපි අවුරුදු පහකට සැරයක් කායකට සැරයක් ආණ්ඩුවක්පත් කරගෙන ඇමති මණ්ඩලයක් එතන ගිහම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අගමැතිවරයා ජනාධිපතිවරයා පවත්වාගෙන යාමේ ඒ සම්ප්‍රදායික ඒ රිද්මය ඒ කාල රාමුව දැන් ඉතාමත්ම රැඩිකල් විදිහට වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ අපිට යටින් තියෙන සමාජ ආර්ථික දේශපාලන කාරණත් එක්කම ඇත්ත වශයෙන්. ඒ නිසා තමයි ඒක එක පැත්තක්. එතකොට අනිත් පැත්ත අපි දන්නවා ඕනෑම සංක්‍රාන්තික මොහොතක ඒක මානව සමාජ පරිණාමය තුළ බොහොම විට ඇති වෙන්නේ යම් කිසි ආකාරයක පරණ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙනවා.
එහෙම නැත්නම් තව විදිහට කියනොත් නම් අර ලෙනින් කිව්ව විදිහට බිම් මට්ටමේ ඉන්න ජනී ජනයාට තවදුරටත් පරණ විදිහට ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට පැහැදිලිනේ ගෑස් පෝලින්ද මේ පෙට්‍රල් පෝලින්ද උද්දමනයේද එතනින් ගියාම මිනිසුන්ගේ නොසන්සුන්කමද මේ ලයිට් ප්‍රශ්නේද මේ අපේ අනිත් රටවලත් මේ පස්සේ මඩ වැඩි වශයෙන් තියෙනවා වෙන වෙන විදිහ ස්වරූප වල තියෙනවා ඇත්ත වශයෙන්. විශේෂයෙන්ම මේ නුකර යුරෝපයේ උද්දමනය දැන් සංඛ්‍යා දෙකේ ඉලක්කම වලින් තමයි යන්නේ ඇත්ත වශයෙන්. අමරේචාදවත් එහෙම යන්නේ. එතකොට එබිනි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා එතකොට. එතකොට ඒ නිසා බිම් මට්ටමේ මිනිස්සුන්ට අර සුපුරුදු ජීවන විදිහ සිරිත් පරිදි විදිහට අර ඒ වෙලාවට වැඩට යන එක තමන් කාර්යයන් කරගෙන යන එක පාර්ලිමේන්තුවෙන් එක රැස් වෙන එක ඒක රැස් වෙච්ච විලාසය ඔබ කිව්වා වගේ බහුතරේ මේ පාර්ලිමේන්තු සංඛ්‍යාත්මක ගත්තොත් අපි කලින් අපි දන්නවා බහුතරේට තමයි අවස්ථාව තියෙන රාණ්ඩුවක් පිටවන්නේ ඈ එහෙම නැත්නම් සුළුතරේ පාර්ලිමේන්තුත් තියෙනවා සුළුතරේටත් තියෙනවා දැන් මේක ගත්තොත් ඇත්ත වශයෙන්ම දැන් අර අසෝක කිව්වා වගේ දැන් අපි මේ මූණ පාලා තින්නේ මේ මේ මම හිතන්නේ නූතන මේ රාජ්‍ය ජාතික රාජ්‍ය ඉතිහාසයේ ඉතාමත්ම අද්විතීය අවස්ථාවකට මේ කොහෙවත් මෙහෙම අර්ථකීම මට නම් ප්‍රකට වෙලා නැහැ ඇත්තටම මේක අපි තේරුම් ගන්න ඕන මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ පවත්වපු තමන්ගේ දේශනාවේදී කිව්වා ජාතික සභාවක් පිහිට විය යුතුයි කියලා නැෂනල් ඇසෙම්බ්ලි එකක් පිහිට විය යුතුයි කියලා ඔහු තමන්ගේ කතාවේදී යෝජනා කළා මේකට ඔහු තවත් තමක් දුන්නා දේශපාලන මණ්ඩලයක් පිහිට විය යුතුයි සියලු පක්ෂවල සහභාගීත්වයෙන් කියලා අපි නිතර අහනවා මේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් මේක අපි මේ වචන තොරම්බල් කරලා තියෙන ඕන තරම් ආචාර්ය වීරසිංහ මේ මේ වෙලාවේ කොච්චර වැදගත්ද මේ ජාතික සභාව කියන සංකල්පය මොකද එක පැත්තකින් අපිට පැහැදිලිවම දකින්න පුළුවන් තරුණයෝ අරගලකරුවෝ තෙරපුමක් එල්ල කරනවා අනිත් පැත්තෙන් අග්‍රාමාත්‍යවරයා යෝජනා කරනවා ජාතික සභාවක් ඇති කළ යුතුයි කියලා ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධෙනුත් ඉස්තිරි කටයුතු නීතිපතිවරයා හරහා කැටුම්පතක් සකස් කළා කැබිනට් මණ්ඩලයට නොබෝ දිනකින් ඉදිරිපත් කරන බව දැනටමත් කියලා තියෙන පසුබිම ඇතුලේ ඇතුළතම අසෝක ඉතා වැදගත් ප්‍රශ්නයක් මං හිතන්නේ අපි අර ඔබ කලින් අහපු ප්‍රශ්නය හා අපි විස්තර කරපු එකේ තාර්කික ඊළඟ අවස්ථාව තමයි යෝක ඇයි ජාතික සභාවක් එහෙම නැත්නම් දේශපාලන මණ්ඩලයක් පොලිටිකල් බියුරෝ එකක් වගේ එකක් එහෙම නැත්නම් නැෂනල් කවුන්සිල් එකක් වගේ එකක් ඇයි ඒතොර එකක් පැහැදිලි ඒ කියන්නේ පරණ ඒ කියන්නේ මේ මේ මතුවලා තියෙන අපි කලින් විස්තර කරපු තත්ත්වය ජයග්‍රහණය කිරීමට මේකට මුහුණ දීමට තනි පුද්ගලයෙකුට තනි පක්ෂයකට පමණක් මම හිතන්නේ මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක අපෙත් එහෙමයි ලෝකෙත් එහෙමයි ඒ හින්දා මෙතෙන්ට අර ඔබගේ වගේ යම්කිසි සහමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි ඒ සාමූහික ප්‍රඥය කලිනුත් එහෙම ප්‍රයත්න තිබුණා ඒක තිබුණා යම්කිසි පක්ෂ කීපයක් එකතු වෙලා හරි එහෙම නැත්නම් එක පක්ෂයෙන් පිටවන ආණ්ඩුවක් තුලින් යන ක්‍රියාවලියක් ඔස්සේ තිබුණා ඇත්ත වශයෙන්. නමුත් දැන් ඒ ඒ ඒ ආකෘතිය මේ මතුවලා තියෙන මේ අර්බුදයේ ගතිකත්වය සහ වේගයේ වෙනස් වෙන තත්වයන් එක තවදුරටත් ඒක වළංගුතාවයක් නැහැ කියලා මට පෙනියන්නේ. ඒ හින්දා මං හිතන්නේ පුළුවන් තරම් මේ අර්බුදයෙන් ජය ගැනීම සඳහා අවශ්‍ය කරන සමාජයේ විවිධ පාර්ශ්ව ඒක දේශපාලන විතරක් නෙමෙයි ඇත්ත වශයෙන් දේශපාලන පක්ෂ වෙන්න පුළුවන් ඒ වගේම අපේ ප්‍රබුද්ධ සමාජයේ මේ කොටස් නියෝජනය වෙන ආකාරයට සමාජයේ වෙනත් නියෝජනය වෙන ආකාරයට ජාතික වශයෙන් මේ වෙලාවේ අපිට අවශ්‍ය වෙනවා යම් කිසි ආකාරයක ඒක ඒක නිකන් හුදු උපදේශක මණ්ඩලයක් විතරක් නෙමෙයි ඇත්ත වශයෙන් ඒ කියන්නේ යම් කිසි බලයක් තියෙන යම් කිසි කාර්යයක් කරන්න පුළුවන් ඒ කියන්නේ අර සාම්ප්‍රදායික අපේ ව්‍යුහයන්ට පාර්ලිමේන්තුවට ඒ වගේම කැබිනට් මණ්ඩලය සහ ජනාධිපති එහෙම නැත්නම් ඒ තියෙන විධායක ව්‍යවස්ථාදායකට ඒවට යම් කිසි ආකාරයකට සක්‍රීය දායකත්වයක් දෙන්න පුළුවන් දැන් ඌට කලිනුත් ඕන තරම් ඔයගේ ජාතික සභාවේ ඒව ගැන යෝජනා තිබුණා තියෙනවා ඒවා ඉදිරිපත් කළා තිබුණා පහුගිය ආණ්ඩුවත් එහෙම තිබුණා නැෂනල් ඉකොනොමික් කවුන්සිල් වගේ ඒ වගේ ඒවා තිබුණා නමුත් තිබුණට ඒව කිසිම සක්‍රීයතාවයක් තිබුණේ නැහැ හැබැයි දැන් අපිට මතකවල තියෙන අලුත් යථාර්ථයක් ඒ යථාර්ථය මතකවල එකක් ජාතික වශයෙන් සහ ඒ වගේම ගෝලීය වශයෙන් මතක වෙලා තියෙනවා පරණ පාලන ව්‍යුහ පරණ පාලන ව්‍යුහ මගින් මේ අලුතෙන් ඇති වෙලා තියෙන අලුත් සන්ධාරය සන්දර්භයන් මේ තියෙන අලුත් ක්‍රියාවලින් ආර්ථික දේශපාලන මේ ඒවා තවදුරටත් අසමත් ඒවෙන් පාලනය කරන්න. එහෙනම් අවශ්‍යයි අලුත්
අලුත් අලුත් කාරකින් මේකට ඇතුල් කරගන්න අවශ්‍යයි. මං හිතන්නේ මෙන්න මේ ජාතික කවුන්සිලයේ එක අරමුණක් එකක් ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් ඊළඟ අපේ සමාජයේ දැන් ඉදිරියට යන්න ඕන මාවත මොකද්ද කියන එක. දැන් ඒ ගැන තවම මං හිතන්නේ පැහැදිලි අදහසක් නැහැ. දැන් අපි කිව්ව දැන් දැන් අපිට මේ ආපු ඉදිරිපත් වෙච්ච අගමැතිතුමා ඔහු යම්කිසි නව ලිබරල්වාදී ප්‍රධාන පෙළේ නියෝජිතයෙක් ඇත්ත වශයෙන්ම. එතකොට මම හිතන්නේ දැන් බොහෝ විට ඔහුගේ තුල බලාපොරොත්තුවක් තියෙන පුළුවන් ඒක තුලින් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන එක. නමුත් මට එහෙම කප්පේ එන්නේ නැහැ ඇත්ත වශයෙන්ම. මොකද එක පැත්තකින් ඒ ආකෘතිය අර මං අපි කලින් කිව්වාගේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සකස් වෙච්ච ආකෘතිය මුලින්ම ගෝලීය වශයෙන් බිඳ වැටිලා දැන් මේ වෙනකොට ජාතික වශයෙන් තේ අර්බුදයට ගිහිලා තියෙනවා. එහෙනම් ඒකට යලි පණ දෙන්නට උත්සාහ කරලා ඒකට අවශ්‍ය කරන මේ බුද්ධිමය හෝ මේ මතවාදී ස්ථවරත්වයේ සකස් කිරීම සඳහා ජාතික කවුන්සලයක්පත් කිරීම මම හිතන්නේ නිෂ්ඵලයි ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ අතන අවශ්‍යයි අලුත් අදහස් නවෝත්පාදන මේ අලුත් අභියෝගයට මුහුණ දෙන්න අවශ්‍ය කරන ආකාරයේ අදහස් සංවිධානය කිරීමේ ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍යයි ඇත්ත වශයෙන්ම. මේ ව්‍යුහය කොයි වගේද අපි ගොඩනගා ගන්නෙ? මේක අවබෝධ කරගන්න ඕන. දැනටමත් අපිට තියෙනවානේ බලය අත්විඳින ආයතන, මහජන නියෝජිත ආයතන, පළාත් පාලන ආයතන තියෙනවා, පළාත් සභා තියෙනවා, පාර්ලිමේන්තුව තියෙනවා, ඊට පස්සේ ජනාධිපතිවරයා ඉන්නවා. පළාත් පාලන ආයතන දැනටත් ක්‍රියාත්මකයි. හැබැයි ඒව දුර කාලය අවසන් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉන්නේ එක්ස්ටෙන්ෂන් එක. පළාත් සභා මහජන නියෝජිතයන් තුලින් ක්‍රියාත්මක වෙන්නේ, ආණ්ඩුකාරයා තුලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මහජන නියෝජිතත්වයක් නැහැ ඒ ව්‍යුහය තුල. පාර්ලිමේන්තුව තියෙනවා, ජනාධිපතිවරයා ඉන්නවා. පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතන කියන දෙකේම බහුතර ආයතනවල බලය තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. නිශ්චිත කාලයකට බලය ඔවුන්ට දීලා තිබුණා. හැබැයි මේ බලය, කාලයකට දීලා තිබිච්ච බලය ඊට පෙර කල්ලිකුත් වී ගිය ස්වරූපයක් පේනවා. මොකද ජනතාව නිශ්චිත කාලයකට බලය දුන්නට ඒ බලය ඊට පෙර ජනතාවගේ අභිලාෂයන් තුළින් ඒ කාල සීමාව අලුත් කාල නිර්ණයකට ගෙනහිල්ලා ඔවුන්ට තවදුරටත් බලයේ ඉන්නට තියෙන ඉඩකඩ පිළිබඳ ප්‍රශ්න කිරීමකට ලක් කරලා තියෙනවා. ආචාර්ය වීරසිංහ, මෙන්න මෙතෙන්දී ඔබ අර කලින් කියපු අලුත් ව්‍යුහයන් ගොඩනගා ගැනීම සහ දීපු බලය, කාල සීමාවකට කාල රාමුවක ඇතුලේ දීපු බලය ජනතාව විසින් නැවත කැඳවන ස්වරූපයක් තියෙනව නේද? ඔව් අසෝක, ඇත්ත වශයෙන්ම වැදගත් ප්‍රශ්නයක්. ඒ වගේම මේ යුගයේ මම හිතන්නේ ලෝකයේ දේශපාලන ශාස්ත්‍රය තුල විතරක් නෙමෙයි අපේ සම්භාව්‍ය දේශපාලන විද්‍යාව තුල පවා ගැඹුරින් සාකච්ඡා කරන තවම මේකට පැහැදිලි විකල්පයක් නැති තත්ත්වයක් මේක. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය නූතන ජාතික රාජ්‍ය තුල පාර්ලිමේන්තුව හෝ වේවා, උපකිව වගේ පළාත් පාලන ආයතන හෝ වේවා, ප්‍රාදේශීය වේවා හේවා හේවා, ජනාධිපති ධුරය හෝ වේවා, යම්කිසි කාල සීමාවකට ජනතාවගේ පරමාධිපත්‍යයෙන් පත් කරගෙන ඒ කාල සීමාව තුළ හිතනවා කවුරුත් ඒකට බලපාන්නේ නැහැ. ඒ කාලය තුළ ඒගොල්ලෝ පාලනය කරගෙන ඒක තමයි අපේ කලින් මේ අර්බුදේ දෙන කලින් තිබිච්ච ක්‍රමය ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ නිශ්චිතයි අවුරුදු 5කට දුන්නා නම් ඒ පහ දුවනවා තමයි කොහොම. පහ දුවනවා ජනතාවගෙන් කිසි ප්‍රතික්‍රියාවකුත් නැහැ. ප්‍රතික්‍රියාව තුමන සුළු සුළු ඒවා තියෙන පුළුවන් ගැවරේ නේ. නමුත් සැලකිය යුතු ගණන් ගන්න නැහැ. ඒවා ගණන් ගන්න නැහැ. ඒවා බුල්ඩෝස් කරගෙන යනවා. ඔව් බුල්ඩෝස් කරගෙන යනවා. සමහර විට ඒවා එච්චර සලකන්නේත් නැහැ. සොෆ්ට් පවර් එක මගින් හරි, එහෙම නැත්නම් සමහර ඉතාමත්ම කලාතුරකින් හાર્ඩ් පවර් එක හරි මේ මේ මෙටි අදුරු බලය යොදලා ඒක මේව කරනවා. ඒක තමයි ආපු ක්‍රමියත් වාසියම. එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්නේ තියෙන වැදගත්කම තමයි දැන් මෙච්ච දැන් අර අපි කිව්ව අර මෑතදී මතුවෙච්ච මේ අලුත් මේ ආර්ථික දේශපාලන ශාස්ත්‍රය තුළ මතුවෙච්ච අලුත් යථාර්ථයන් සහ ඒ ගතිකත්වය ඉල්ලා සිටිනවා. මෙච්චර දීර්ඝ කාලයක් නෙමෙයි මේක. මේ මේ දීර්ඝ කාලය තුළ එක කොටසක් ඇවිල්ලා තමන් ඒක පාලනය කරගෙන යනකොට ඇත්ත වශයෙන්ම මේ පාලනයේ ස්වરૂපය හා අන්තර්ගතය අතර මතුවෙනවා ප්‍රතිවිරෝධතාවයක්. දැන් ඒ ප්‍රතිරූපතාව තව වේගෙන් මතුවෙනවා. මොකද එක හේතුවක් අද එදාට වඩා දේශපාලන යථාර්ථය නිර්මාණය කරන අලුත් කාරකයන් ඇති වෙලා තියෙනවා. එකක් විශේෂයෙන්ම සෝෂල් මීඩියා.
එක අපි සැලකුණේ නේතුවට ඒක ඉතාමත්ම ප්‍රබල ශේත්‍රයක් රාජ්‍ය බලය දේශපාලන බලය උත්පාදනය කිරීමේ හා පවත්වාගෙන යාමේ වර්තමාන ඒක අපි සැලකිය යුතු යථාර්ථයක පැත්තකින් අනිත් පැත්තෙන් විශාල විදිහට දේශපාලන අවකාශයට අවතීර්ණමින් පවතිනවා තාරුණ්‍ය කොටස් එහෙම නැත්නම් 960 ගණන් වලත් මේක තිබුණේ නැත්තුවස යම් කිසි මේක උත්තරයක් දෙන ප්‍රංශ අපි දන්නවා ප්‍රංශ සිදුවීම් තුල තාරුණ්‍ය නැගීමක් ආවා නැත්තුවසෙම නමුත් මේ එන තාරුණ්‍ය ඊට වඩා වෙනස් එදා තාරුණ්‍ය ආවේ යම් කිසි ආකාරයක තමන්ගේ ජාතික වුවමනාවන් හා ඒවත් එක්ක දැන් මේ එන තාරුණ්‍ය පැහැදිලිවම ජර්මනියේ ප්‍රංශයේ මතුවෙච්ච රැල්ල තිබිච්ච ගතිකයන්ට වඩා මේ අවස්ථාවේ සෑහෙන වෙනස් අසෝක සෑහෙන වෙනස් මේ මේ ඒ කියන්නේ මේ දැන් අපි කියන්නේ කියලා ඩිජිටල් ජෙනරේෂන් එකක් ඉන්නේ එහෙම නැත්නම් ඩිජිටල් පරම්පරාවක් ඉන්නේ මේ කියන්නේ සංඛ්‍යාංක පරම්පරාවක් ඇත්ත වාංගිත පරම්පරාවක් ඉන්නේ ඒ කියන්නේ ඒකේ අදහස් කරන්නේ මේ අය හුඟක් දුරට පවතින අර සාම්ප්‍රදායික යථාර්ථය සහ ඒ තියෙන වටිනාකම් සහ ඒ තියෙන අදහස් එක්ක ගනුදෙනු කරනවට වඩා ඉතාමත්ම තත්ත්වයාසන්න එහෙමත් අපි කියන්නේ වර්චුවල් රියැලිටි එකත් එක්ක ඒ තියෙන යථාර්ථයන් එක්ක ඒ තියෙන සම්බන්ධතාවයත් එක්ක ගනුදෙනු කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ බල ඒගොල්ලන්ගේ වපසරිය ජාතික රාජ්‍යයෙන් ඔබ්බට ගිහිල්ලා ඒක යම්කිසි කලාපීය හා ගෝලීය රාමුවක් ඇතුලේ ස්ථානගත වෙලා තියෙනවා. මේක වැදගත්. මොකද මේ අතත්‍ය යථාර්ථය මේක වෙන කවරදාවත් මානවය අත්විඳ නැති එකක් මේ තරමට මේකෙන් ඉස්සරහට යන ස්වරූපය විශේෂයෙන්ම නව මාධ්‍ය භාවිතයත් එක්ක ආචාර්ය වීරසිංහ පැහැදිලි කරන විදිහට ඇත්ත වශයෙන්ම මේ 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 යථාර්ථය අද අපිට අර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට දේශපාලන ධාරාවලට විතරක් නෙමෙයි සමාජයේ රාජ්‍ය ආකෘතිය සකස් කිරීමට ආර්ථික ආකෘතිය සකස් කිරීමට බලපාපු මූලික සෛද්ධාන්තික පදනම් වලට පවා තර්ජනයක් එල්ල කරලා තියෙනවා. එහෙනම් මේක සැලකිලිට ගත යුතුමයි ඇත්ත වශයෙන්ම. අද ඒක ඒ පිළිබඳ ලෝකයේ හුඟක් දුරට යම් කිසි අධ්‍යයනයක් සිදුවීම පවතිනවා. ඒතොර මෙන්න මේ යථාර්ථය ඒ අලුත් පරම්පරාව අර කලින් වගේ අපි කිව්වේ අර 60 ගණන් වල ඒ හොයිතහා ආපු පරම්පරාවට වඩා විශේෂත්වයේ තියෙන ඒගොල්ලෝ මූලික වශයෙන් මේ නව තාක්ෂණයත් එක්ක ඒ කියන්නේ වේගයෙන් වෙනස් වන ජාතික නෙමෙයි ඒක ඒව ජාතික තත්ත්වය අතික්‍රමණය කරපු අර ගෝලීය ආර්ථික හා මුල්‍ය ව්‍යුහංගික ගනුදෙනු කරන පිරිසක් ඉන්නේ ඇත්ත වශයෙන්ම. එතකොට ඒ අය ඒ අයට සමහර විට අර පරණ දේශපාලන භාෂාව තේරෙන්නේ නැහැ ඇත්ත වශයෙන්ම. පරණ දේශපාලන විඥානය තේරෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ කටයුතු කරන්නේ දැන් ඒක තමයි දැන් අද අපිට සමහර වෙලාවට දැන් අශෝක අපේ දැන් අද ගෝල් පේස් එකේ වෙන්න පුළුවන් වීදිවල මේ අර්බුදයත් එක්කම දිගහැරෙන එක ප්‍රවණතාවයක් මේක ඇත්ත වශයෙන්ම. ඒතකොට මෙන්න මේක අර ඔබ කිව්වාගේ අර කලින් අවුරුදු පහකට හෝ යම්කිසි කාලයකට බලය පැවරුවට පස්සේ දැන් නීත්‍යානුකූල බලය තියෙනවා ඒ අවුරුදු පහ ඉවරනකම්ම ඉන්න ඕනේ අපේ කාර්ය ඉෂ්ට කරලා යන්නේ ඊළඟ කට්ටිය ඊට පස්සේ දෙනවා කියන එක ඒ තර්කය දැන් ප්‍රශ්න වෙනවා. දැන් ඒක ලොකු විදියට අර්බුදයට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ආචාර්ය වීරසිංහ මෙන්න මෙතෙන්දී අපි තවත් බැලිය යුතු විශේෂ තත්ත්වයක් ගොඩනගලා තියෙනවා. මොකද ඊයේ නීතිපතිවරයා උපදෙස් දෙනවා පොලිස්පතිවරයාට පහුගිය දවසේ මේ මාසේ 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධිදාමයත් එක්ක ප්‍රහාරයට සම්බන්ධ වුණු ඒ සඳහා දායකත්වය ලබා දුන් ඒ සඳහා බලපෑම් කළ පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්නටය කියලා අපරාධ පොලිස් අපරාධ කොට්ටාශයට උපදෙස් දෙන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දීලා තියෙනවා. දැන් මේ නීති මගින් කටයුතු කරන්නට යැයි නීතිපතිවරයා උපදෙස් දෙන පිරිස අතර කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නගරාධිපතිවරු ඒ විතරක් නෙමෙයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුත් ඉන්නවා. දැන් මේක ඔබ අර කලින් කියපු කාරණෙත් එක්කම ගැලපෙනව නේද? ඒ කියන්නේ වෙන කවදාවත් තිබුණේ නැහැ මේ බල දුරාවලිය තුල පහළ ඉන්න කණ්ඩායම් වලට හැකියාවක් ඉහළ ඉන්න අයට විරුද්ධව චෝදනා නගන්න. දැන් මේක වෙනස් වෙලා නේද? ඔව්. ඒත් තමයි අසෝක ඉතාලි වැදගත්. අපි ඔබ හා දැන් මා විස්තර කරන් ආපු මේ අලුත් යථාර්ථ එකක් තමයි රාජ්‍ය සමාජය එහෙම නැත්නම් රාජ්‍ය ආණ්ඩුව සමාජයේ මහජනතාව මෙන්න මේව අතර සම්බන්ධීකරණයේ සිදුවිච්ච පෙරතිබිච්ච යන්ත්‍රණය මූලික වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ ඔබ කිව්වාගේ ඒකේ ස්ථාන මාරු වෙලා තියෙනවා. එතකොට ඒ නිසා අර කලින් තිබිච්ච අර සුපුරුදු ධූරාවලිය
ඒ ධූරාවලියට අවනත වීම සහ ඒ ඒ අනුව මේ ඕඩර්ස් සහ ඒ වගේ ඒවා ක්‍රියාත්මක කිරීම දැන් මේ අලුත් තත්ත්වයේ තුල ලොකු අර්බුදයකට ගිහිලා තියෙනවා. ඒ පාල ඒක තමයි කිව්වේ මගේ පාලන ක්‍රමයේ අර්බුදයට ගිහිලා තියෙනවා කියන්නේ. ඒ පාලන ක්‍රමයේ අර්බුදය තමයි ඇත්තටම ආර්ථික අර්බුදය මතකලේ. මේතු ආර්ථික අර්බුදය නෙමෙයි මොදෙන කියන විදිහට දේශපාලන අර්බුදය මතකලේ. බැලුවොත් මේ අපේ ඒ පාලන සමස්ත පාලන ධූරාවලිය මතුවෙච්ච අර්බුදය ඇති කළා දේශ ආර්ථික අර්බුදය සමාජ අර්බුදය සහ මේනකොට ජාතික අර්බුදය සමස්ත අර්බුදය මතකලේ ඇත්ත වශයෙන්. ඒ නිසා අන්නේ මෙන්න මේක ඉතා වැදගත්. ඒතොර මෙන්න මෙතනදී මෙන්න මේ මේ විදිහට ප්‍රශ්න කිරීම මේ යට ඉන්න අය මේ විදිහට මේ ප්‍රශ්න කිරීම එක ඉතින් සමහර කිතන්න පුළුවන් ඒක වර්ධනයක් විදිහට. එහෙම නැත්නම් ඒක අලුත් අලුත්ත්ව බව පැහැදිලි එක. අලුත්ත්ව බව පැහැදිලි මොකද ඒ අවශ්‍ය කරන මාධ්‍යයන් අවශ්‍ය කරන යන්ත්‍රණය සකස් වෙලා තින්ද ඒ දේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ සමාජය පවත්වාගෙන යාමට මම හිතනවා මනුස්ස වර්ගයේ සමස්ත ඉතිහාසය පුරාම ඒක ක්‍රියාත්මක වුණේ යම් කිසි ආකාරයකට ධූරාවලියක් විදිහට. ඒ ධූරාවලියක් අත්ත්ව වශයෙන්ම තිබිය යුතුයි. ඒ ධූරාවලියෙන් එකෙන් හදස් වෙන්නේ ධූරාවලිය මේ එක පාර්ශ්වය තව පාර්ශ්වය පීඩාවට පත් කරන ඒක මේ මර්ධනය කරන හිම එකක් කියන එක. ඒ පාලනයක් තියෙන්න ඕනේ. මොකද සමාජයක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඒක නිකන් මේ අපේ ශරීරය වගේ මම උදාහරණයක් කියනවා. ඒතකොට අපේ මොලේ තමයි රාජ්‍ය. ඒක පාලනය කරන මේක. ඒතකොට අපේ සියලුම අවයවයේ මොලේ පාලනයට යටත් ඇත්ත වශයෙන්ම. දැන් යම් කිසි විදිහට මොලේට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මොලේට වඩා යහ උපකරණයක් આવොත් අපේ මේවා ඔක්කොම පාලනයෙන් මිදෙනවා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ සමාජෙත් එහෙමයි. ඒක සමාජ ඔබ කියෝගේ ආයතන ආරක්ෂණ ආයතන ඊළඟට සෞඛ්‍ය කුසිකර්මාන්තය ආර්ථිකය මේ සියල්ලම පාලනය වෙන්නේ අපේ රාජ්‍ය කියන සමාජ මොලෙන් දෙන ඩිරෙක්ෂන්ස් අනුව. ඒතර ඒ එතන හරි නායකත්වයක් හරි ප්‍රාණවත් ස්නායු පද්ධතියක් හරියට ඒකට අවශ්‍ය කරන රුධිර ගලනයක් නැති වුණොත් විකෘතියක් ඇති වෙනවා ඇත්ත වශයෙන්ම. දැන් අපි ඒ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් ඒ කියන්නේ ඒ වගේ තැනකට මනුස්ස සමාජය වෙලා. ඉතින් දැන් මේක තමයි අපි ආරම්භ කිව්වේ. දැන් හොයනවා මෙන්න මේ අලු ක්‍රමයේ පාලනය කිරීමට අවශ්‍ය කරන අර පරණ ක්‍රමයේ තව අසමත්. ඒ මොකද අලුත් අත්දැකීමද? දැන් අලුත් ව්‍යුහයක් තමයි සංවර්ධනය කරගන්න. ඉතින් ඒ ව්‍යුහය මම හිතනවා ඒ ව්‍යුහයක් අනිවාර්යයෙන්ම අර පෙර තිබුණ ආකාරයට සමීප බොහෝ විට ආසන්න ධූරාවලි ගත ව්‍යුහයක් වෙන. එයින් තොරව මනුස්ස සමාජයේ පැවැත්මක් නැහැ ඇත්ත වශයෙන්ම. නැත්තම් තියෙන්නේ ආරජිකත්වයක්. එහෙම නැත්තම් ව්‍යාකූලත්වයක් ඇති වෙන්නේ. දැන් ඒ තත්ත්වෙට අපි මුළු සමාජයේම ගෝලිය වශයෙන් මුණ පාලා තියෙනවා. ඒකිනම් මම අපි කිව්වේ දැන් අපි ජීවත් වෙන්නේ සංක්‍රාන්තික මොහොතක මනුස්ස සමාජ වේගින් ඉල්ලා හිටනවා මේ අලුත් තත්ත්වයන්ට ගැලපෙන පාලන බිව්වක් ජාතික වශයෙන්, කලාපී වශයෙන් හා ඒ වගේම ගෝලිය වශයෙන්. ආචාර්ය වීරසිංහ අලුත්ම තර්ක හැමදාම මතු කරනවා. ඔහු කියන්නේ මේක ආර්ථික අර්බුදය තුළින් මතුවෙච්ච එකක් නෙමෙයි, දේශපාලන අර්බුදය තුළින් මතුවෙච්ච ආර්ථික අභියෝග වල එකතුවක් කියලා. මේක අලුතෙන් හිතන්නට හොඳ ප්‍රවේශයක් ලබා දෙනවා ආචාර්ය වීරසිංහ. දැන් මේ වෙලාවේ හැමෝම කියන්නේ අපිට පවතින නම් ආධාර ගන්න ඕන. මේක රාජ්‍ය වලින් වෙන්න පුළුවන්, ආයතන වලින් වෙන්න පුළුවන්, ජාත්‍යන්තර සංවිධාන වලින් වෙන්න පුළුවන්. ආධාර ලබාගෙන තමයි අපිට අපේ දිනපතා කටයුතු කරගෙන යන්න වෙන්නේ. දැන් ඉන්දියාවෙන් අපි ගන්න පුළුවන් බැලු බැල්මට උපරිමයට අරගෙන තියෙන්නේ සහන සහ ආධාර. දැන් අපි ඊළඟට කොයි පැත්තද බලන්නේ? මේ මාසේ 24 වෙනිදා මේ 24 පවත්වන්නට නියමිතයි කොඩ් ආරක්ෂක හමුවේ රැස්වීම. ඔබ දන්නවා ජපානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තමයි කොඩ් සිව්පාර්ශ්වික ආරක්ෂක සංවාදයේ කොටස්කරුවන් වෙන්නේ. මැයි 24 වෙනිදා ජපාන් අගමැතිවරයා ෆොමියෝ කිෂිදා මහත්මයා, ඒ වගේම ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් හමුවන්නට නියමිතයි. ඔස්ට්‍රේලියාවේ මැතිවරණය තියෙනවා මැයි 21. මැයි 21 මැතිවරණයෙන් ස්කොට් මොරිසන් යම් ආකාරයකට වෙනස් වුණොත් මේ රැස්වීම කල් යන්නත් ඉඩ තියෙනවා. ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා කරන ස්කොට් මොරිසන් මහත්මයාගේ පක්ෂයට ඔස්ට්‍රේලියාවේ මැතිවරණය තරමක් අමාරු බව පේනවායි කියලා. ආචාර්ය වීරසිංහ, දැන් මේ කොඩ් රටවලට තමයි අපි අවධානය වැඩියෙන් යොමු කරන්නේ ආධාර ගන්න. ඔබ මේක කොහොමද කියවන්නේ? ඔව්, ඇත්ත වශයෙන්ම අශෝක ඔබ කියන කාරණය මං හිතන්නේ ඊයේ අපේ අගමැතිතුමාගේ
ජාත්‍යන්තර ගැන ප්‍රකාශය තුලත් එක තිබුණා අපිට මේ ආධාර පිළිබඳ ප්‍රශ්නේ සහ ඒක වැදගත් වෙන ආධාර පිළිබඳ ප්‍රශ්නෙට වඩා මේ ආධාර ගැනීමේ ප්‍රවණතාවය මොන මොන වගේ රටවල් එක්කද අපි සම්බන්ධ වෙන්නේ කියන එක නංගු කිව්වට කතා කරා. ඒතර ඒක එතෙන්දි මම හිතනවා ඉතාමත්ම වැදගත් වෙනවා මේ වෙලාවේ මේ අලුතෙන් මතුවලා තියෙන ආපහු මම කියන්නේ අලුතෙන් මතුවලා තියෙන ලෝකයේ බොහෝ දේශපාලනික බොහෝ ආර්ථික හා බොහෝ සංග්‍රාමික යථාර්ථයන් සහ ඒ ගතික හා ප්‍රවණතා ගැඹුරින්ම සැලකිල්ලට ගත යුතුයි. තවදුරටත් ලංකාව රටක් හැටියට හිතන්න ලංකාව ඔව් ලංකාව අපි ජාතික රාජ්‍යයක් විදිහට කල්පනා කරමින් අර 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 දැන් අතුලලා තියෙන අර වෙනස්කම් අපි ගැඹුරින් සැලකිල්ලට ගන්න ඕනේ. ඒ වෙන ඒ එකක් මේ මේ මීට දශක ගානක් තිස්සේ තිබිච්ච ගෝලීය ලිබරල් මුල්‍ය ලෝක පද්ධතිය දැන් බිඳ වැටෙමින් පවතිනවා. බලන්න මේක. ඒ වෙනුවට පශ්චාත් ගෝලීය අවකාශයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම ඒ තුල කලාපීකරණය හා සොදේශීකරණය තීව්‍ර වෙමින් පවතිනවා. එතකොට මෙන්න මේ අලුතෙන් ඇතුළේ තියෙන මෙන්න මේ configuration එක මෙන්න මේ සැකැස්ම මෙන්න මේ formation එක මෙන්න මේ 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 මෙන්න මේකේ අලුත් කාරකින් අලුත් ක්‍රියාකාරකින් බිහි වෙලා තිනවා අලුත් රටවල් කලාප දැන් චීනය ඉන්දියාව ඔබ කිව්වා වගේ ජපානය යුරේසියාව උතුරු ඇමරිකාව මේ වගේ ප්‍රදේශ නිර්මාණය වෙනවා. එතකොට මේවා අර ඒ අනුව අර කලින් තිබිච්ච අඩුවැඩි වශයෙන් තිබුත ඒක ද්‍රවික ලෝක රටාව අර්බුදයට ගිහිල්ලා දැන් යම් යම් ආකාරයට බහුද්‍රවික තත්ත්ව නිර්මාණය වෙමින් පවතිනවා. එතකොට මේවා තමන්ගෙටම ආවේනික අපි හුලින් කිව්වාගේ ආර්ථික හා තාක්ෂණික පද්ධති නිර්මාණය කරමින් පවතින. මොකද ඒක තමයි තීරණාත්මක සාධක ජාතික වර්ධනය හා ගෝලීය වර්ධනය. කියන්නේ අපි කුමන ආර්ථික තාක්ෂණික මොඩලයක් එහෙම නැත්නම් ස්ට්‍රක්චර් ව්‍යුහයක් අපි ඇතුල් වෙනවද කියන එක. එතකොට ඒවා කලින් වගේ එකක් නෙමෙයි. කලින් අපි දන්නවා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඩොලරිය මුල් කරගත්ත එක එක පද්ධතියක් තිබුණේ ඇත්ත වශයෙන්ම. ඒකත් එක තමයි කොහොම මේවා. ඒක තමයි අර්බුදයට ගියේ. ආපහු එක එවත් කරන්නේ. ඉතින් දැන් චීන එකක් යුවානේ මුල් කරගෙන ඊළඟට යුරෝපලය ඊළඟට යුරෝව ඊළඟට ඩොලරය ආදී වශයෙන් බිහිවෙමින් පවතී. එතකොට මෙන්න මේවත් එක්ක අපි සම්බන්ධකම් පැවැත්වීමේ ඒ කියන්නේ අපේ විදේශ ප්‍රතිපත්ති එහෙම නැත්නම් අපේ ජාත්‍යන්තර සම්බන්ධතා නැවත ස්ථාපනය කර නැවත හිතා බලන්න වෙනවා මේ කාරණේ. එතකොට මෙතෙන්දී ඒක මම හිතනවා අභ්‍යන්තරයේ මේ මතුවලා තියෙන රගමැතුමයි කතාවදී කිව්වාගේ මේ අභ්‍යන්තර අර්බුදයෙන් ගොඩ එන්න ඇත්ත වශයෙන්ම මේ ජාත්‍යන්තර හා මේ මෙතන තියෙන ගෝලීය හා පශ්චාත් ගෝලීය මෙන්න මේ ප්‍රවණතා හා ගතික කලමනාකරණය කර ගැනීමකින් තොරව නෙවරදි විදිහට කිසිසේත්ම කරන්න පුළුවන් දෙයක් නැහැ. කිසිසේත්ම කරන්න බෑ ඒකත්. ඒ කියන්නේ පෙරදී කොච්චර දුරට වැදගත් වුණා නම් අපේ අභ්‍යන්තර සාධක මීට දශක ගානකට කලින් දැන් ඊට වඩා වැදගත්කමක් දරනවා ජාත්‍යන්තර එහෙම කියන අර ගෝලීය සහ පශ්චාත් ගෝලීය සාධක. ඒ හින්දා අපේ විදේශ ප්‍රතිපත්තිය මෙන්න මේ 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 දැන් අර අපි කිව්වේ දැන් ආධාර ගැනීමේදී ගණදෙනු කිරීමේදී ඇත්ත වශයෙන්ම සකස් වෙන්න ඕනේ. මං හිතන්නේ අපිට ඒකට හොඳ අත්දැකීම් තියෙනවා ඉතිහාසයේ. දැන් 60 ගණන් වල 70 ගණන් වල වගේ තිබිච්ච මොකද නන් ඇලයන්ස් එහෙම නැත්නම් නොමෙදි විදේශ ප්‍රතිපත්ති. එතකොට ඒක එතකොට අපි දන්නවා ප්‍රධාන කඳුරු දෙකක් තිබුණේ. බොහොම සරලයි ඒ කාර්ය කළා අපේ රාජ්‍ය නායකින් රට බොහොම කීර්තිමත් තැනකට ආවා. අපේ රටේ අපේ මං හිතන්නේ ගෙවුන් ශේෂය පවා ආවා අතිරික්තයක්. ඒක මං කියන්නේ දැන් අත්දැකීම් අපි ගන්න මේ ඒකත් පැහැදිලි. මේ අත්දැකීම් තුලින් අපි ඉස්සරහට යන්න ඕන අවබෝධයෙන් යන ගමන තමයි ජයග්‍රහණයන්. අපි මේ මුහුණ දීලා ඉන්න අර්බුදයෙන් අපිට ගොඩ යන්න තියෙන මාර්ගය ආචාර්ය වීරසිංහ බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. රුමිස්තුතියි.